දගලචර්යාව පුදගලනු බද්ධ කාරණාවක් වගේ එකෙකාට සාපේක්ෂකාරණාව. පුද්ගලයකු ගැන හිතනකොට. අපිට ඇයි පුද්ගලාව විමර්ශනය කරන්නට පුළුවන් බිවිධ පැතිකට විවිධ සාධක කිහිපයක් තයට. හරිට බිසාමාන්‍ය වවාහරෙන් ගත්තොත්ෙන් පුද්ගලයා කණබොන විදිය හැසිරෙන විදි ආශ්්‍රය කරන්නේ කවුරුන්ද ඒවගේ විගෙන ගනට තියෙන කැමත්ත අකමැත තවත් කෙන කො පිබඳහු කොහොමද හඳුනාගන්න ඕො ඒවගේ පුංචි පුංචි කරණුකාරණාව තිබෙන හැයි දගල හැ. ීම තමන්ට මෙන්ම අනකාටත් යහපදක් වන අකාරයට. පවත්වාන යන්නේ කොහොම්මද. ඒය ගැටුම්කාරය තත්ත්ව ැතිවන අවස්ථාවක් දක්වා වර්ධනය වන්නට පොළුවන්ද. අපි මෙට මේ වගේ කරුණුකාරණා ගැන මනෝව විද්‍යාත්මක හසන් අද ගවේශණය කරට සෝදානම් ෙලායින්න මේ වෛද විශේෂාගේ තුල ඉති ඒවවින් ොහම ගෞරවෙන් වැඩසට හන්ඩ පිළිගන්න ශ්‍රීලක වාපන විද්‍යාවෙදීගේ සංගමයේ වත්මන් සභහපති මනෝෂිකිිත්සක වෛ්‍ය පය විද්‍යා කොලපති වදධතන්න්න වයිදතුමන නට සද සනක්. ඒමත් නැත්තම් පුද්ගල චර්යාව. අරම කලින් කිව්වත් වගේ අපි ඒ තිබෙන හැස්රීම් ප්‍රටාවන්න අනුව ඒවගේම අපි ජීවිතයේ පුරුත්ධක් විදිර කරගෙන අපපුදේවාාලන් ව වෙනස්වානයට පුළිුවන්. ඇතට වෛදතමන ොක්ද මේ පුද්ගල චර්යාව කියන්න. හැතරම සරලෝම කිවත් එකක පුද්ගලින්න්න ඒ පුද්ගලයාට ආවේනික හැස්රීම් රටාවක් තිනවා අන්න ඒකට අපි චර්යයාාව ක කිය කියන්න. අපි සාමාන්‍ය කැනව සරලෝමිකොත් ඒයාගේ හැටි ඒකතමයාගේ ක්‍රමේ ඕකතම අපි චර්යාව කියලක ඒ අගේ චර්යාවක දැන් ඔබේ චර්යාව දන මගේ චර්යාව තව කෙනෙි චර්යාව දැන් බොහෝට මිනිස්සු දහදනක් ගත්තොත් මේ දහදනාගේ දහදෙන දහවිදියක්න තැන් අපි කොයි තරමම් කිව්වත් මට ගැලපෙනම කෙන තම මං හොයා ගන්නන්නේ මං විද්‍යහයට බැයි සිතන්ි පතන් අහ මූලික බොඩ් එහෙම දෙන්නෙක්න්න බ. ඒ පුද්ගලයායට ආවයනික ක්‍රමය තමයි මේක මෙ අටාවෙන් ක්‍රමිතා මේක තව කෙන පුට ාවෙන් ක්‍රමිතමය ක්‍රමය එමනැතුවඒන්නේ සරලම කිවතර හැටි එමනත්තං හැස්රීම් රටාව එයගේ බිහිේවියක තමයි අපි සාබාන්නේ ඔය හැටි හමනං චර්ය්‍යාව කෙනෙක සරලවම හඳුන්න්නන්නේ ඉතින් මේක හැදන්නේ කොහොමද ඒවා වෙනස් කත ගොඩක් තියනවාමත් පොදුවයකිවොත් ඇගේ හැස්රීම් රටාවේ එකතුවතමයි අපි පුද්ගල චර්යාව කැටියට සලකට. ඒ උත්සාහයා ගම පොද වශයෙන් පුද්ගල චර්යාවය තිබෙන ලක්ෂණ මොනවාද කෙලා හඳනාගන්න ොන වගේ ලක්ෂන්ද වයිදතුමන ට බෙන් වශ හනාග පුළුවන් ඇතනම මෙතන චර්්‍යාව කියනකොටත් ඒක හැටි කියනකොටත් වෙන්වෙන් වශයෙන් අපිට අන්ුරගන්න පුළා වෙන්නේ එඒයාගේ හැටි තමයි චර්යාව තමයි. නමුත් ඒක හොඳ සහ නොහොඳ හැටියට හොඳ සහ නරක හැටියට ප්‍රදාන වශයෙන් දෙකයි. වි දාරනයක් හැහිත අපිහෙත්ම ය කිසි පුද්ගල එක්ෙනවා යාගේ අපි චරය කොටත් ගත්තොත් ඒගේ හැසරීම සම්පූර්ණයමන උත්පත්තියේ සිට මරණය දක්වාම යාගේ බිහේවකනතත් චර්යාව විධාකාරය විධ පුදගලයෙකි. කන බොන හැටිවෙන්න පුුවන්. අඳන පල දිට හැටිවෙන්න පුළුවන් එයාගේ හැස්රීම් රටා වෙන්න පුළුවන් නිදාගන්න හැටිවෙන්න පුුවන්, යාලු මිත්‍රයත් එක්ක කොමට ගැවසෙන්නේ නෑැයින්න එක කොහොමට ගැවසන්නේ සමාජයක්ක කොහොමද ගැවසෙන්නේ. ත් මාර්ථකාමය චරිතයක්ද එම නැත්ත හොඳ සුහද සීලී චරිතයක්ද එම නැත් ශ්‍රණිකෙන් කෝපගන්න චරිතයත ඒවගේ හර හැමදේකටම මේ චරියාව කදෙ මුල්ල නොදැන් උදාහරණ එක්ති අප ගත්තොත් මේ හොඳ සහ නර්ක කලබං කිවනේ තැන් කෙනෙක්ඉන්නවා ඒ ගෑනුලමයෙක් මේ ගෑනුළමය හිතන් ඉන්නවා ගුඩක් කොට රන්න ඇඟ පේ නදන්නේ ගැනලම හිතන මේඒකයිති මං විලි වහගෙනන්නේ ඇති ඕගි තියන වැරද්දමකක්ද ැගට අපට කට ුත්ර නැතිවන ඉතින් ඔය තර්කය දැම්මට පස්සේ චර්ාවේ යගේක නමුත් තව කෙනෙක් කියන මුන් අම්මල තාත්ල නැත්. හොමත්ද ගෑනුලම එල්ලියට බස්සන්නේ මුන් ගෙදර මිනිසු නැත් මූට මොලයක් කියල දෙයක් නැත් ඔන්න තවෙන ඒක දැකලේක විවේ්චනය කරනවා නමුත්. එයා දකින චර්යාව අනුව චර්යාව කියදෙ කාන්තාවගේ බිහිවයුත්තේ ඇඳුඹ සම්බන්ධ ගත්තොත් මේ විදියි තව කෙනෙක් යන දිගටම ඔන්න ඇගැමැහුණටකමක් නෑ හැබැයි අත් කපුපුවා බෑ මේ මෙයා දැක්ම මම දිගටමන් දින්න එරමං ඇගේ ශේප්ක පේන දින්න එක එතකොට තමා විසින් හදාගන්න එතකොට මේක තමයියගේ ිහිේව එක මටම් චර්යාව එතකොට මේ චර්යාව හොඳද නැද්ද කියන්න මේක සාපේක්ෂයි. ඒක ඒ පුද්ගලයා තර්ක කරනෝ මම මේොට ඇට එහෙනම් වෙනත් රටවල්වටමිනි සෝහිත වඩාකොට දනි එහෙනම් ඒක මොකද තියෙන් ප්‍රශ්නේ. ඔතන හොඳ නර කියනකොට අන්න එතුකොට අපිට සාධකයක් සීමමයින් පණවන මොකදද අපේ සංකෘතිය වෙන්න පුළුවන් අපේ රටේ ක්‍රමය වෙන්න පුුවන් අපේ සිතන පත රටාාවවෙන්න පුළුවන් මේ වෙන්ත අප සීමමාමයින් පනවවා දැම් මේ කියෙන ගැනුලම යම ජනවා ඇංගලන්තේ. මේ එංගලන්ත මේ ගැනලමේ මේ විතර දගින්නවා. මේක කිසිම ප්‍රශ්නයක් වන්න නෑ ගැන කවු ේචනය කරන ේචනය කරන්නිත් නෑ. මොකද එතකොට මෙතන ප්‍රශ්නය වෙන්නේ එයාගේ චර්යාව මෙහේද ප්‍රශ්නයක් වෙන්න මකද අපේ සංෘතිය සහ අපේ රටේ බහුතර පුද්ගලීට සාපේක්ෂව මෙයා වෙනස්වීම නිසා. අන්න එතකතම මංකිවේ අ හැටි එට බිහේවියක චර්යාව ඔොහොම තමයි. න ඒක හොඳ සහ නොහොද අවස්ථා හැටියට සමාජය විසින් ඔය දෙපැත්තර වෙන්කර නවස්ථාව. ඒ වගේම ඔකේ තමන්ටත් වෙන වාසය අවාශසය නවස්ථා තිබෙනවා. කද අපේ හෙතම කවරහරි පුද්ගලයක්කින්න්න මෙයාට අයුක්තිය පේ න්න බෑ. හොඳ ලක්ෂණය අයුක්තිය වෙනය කතා කරනවා. හැබැයි මේ මනුස්සයට අයුක්තිය දැක්කේ කොතනදද එතනදි යකා අටනවා. ඉතින් මෙතැන්ද ඒයාගේැි හොඳලක්ෂණයක් හැටිය දකිනවා අයුක්තිය වෙන් නැගී සිටීම. නමුත් තැන නොතනුව නැගී සිටිම නිසා ගෙදර අනිත් මිනිස්සු බයි බ්‍රරන්තව ලහින්ද මනුසේ තනකට මනුසක් තැකට යන්නනත්. ඇයි මගුල් ගෙදරකට යන්න බෑ වෙන පාටයකට යන්න බෑ පරි ්‍රයිව් කරන්න බෑ අයුක්යද ැටේ එතනින් ැහලා අනිත්ම නුසර හනතත්තර යනවා. ඇති මේක අයුක්තිය වෙනුවෙන් පෙනී සිටම් හොඳවනාට එතනදී. ඇතැම්බිට සමාජයේ අනිත් මනුසර මේකෙන් හානියක් වෙන්න පුළුවන්. එමනත්නම් තව කෙනෙක් ෙන්නෝ මෙයාට පොඩිදේටත් තරහා යනෝ. මේක තමයි මේයාග බිහේවක චර්යාව නමුත් ඒ බිහේවක ආයගේ හැටි ඒක තමයි චර්යාව කියලපි නික ඉන්න පුළුවන් ඒ චර්යාවෙන් අනිත් කෙනට පීඩාවක්නම් සමාජයට පීඩාවක්න අපේම අත හ එච්චදේ පොයෙ ැහ්වා යන් ඉන්න කෙනලාටිර ඉන්න ගැහවා බැන්න එතන යාහැයි. වරයි නමුත් ඒක මයි චර්යාව සෝඩ බොත්්ලෙේ ැඩුවගේ කියලා අපි කිය නමුත් ඒක චර්යාව එහෙමනාට ඒක හෙයාකි චර්්‍යාව කියලාපට අතාරන්න බෑයි හේතුව සමාජයට මේක ගැටලුවක් නම් දැන් තව අපි උදාහරනයක්ක් ගත්තොත් යම් කිසි පුද්ගලක්නවා අදේ අපේ රටේ සාමාන්‍ය නීතියක්ව අපේ අතිංකෑම කන ජාතියක් නත් සාමාන්‍ය ක්‍යෙමොකක්ද මොනාතින්ද දැකවනේ දක්න. නත් ඇතැම් කලාතුරකින් අයිවා ෑ ෑම කනය එක නමුත් ඕක බිහේවියක කියලා කියනවා හිතියාගේ හැටි එෙකුට තර්ක කරන්න පුළුව අයිති. එයා හෙනම් වවන්මතින් යියනකොට සගුත්ත ෙන්න දුණා ී ඕකපුලුවන්න්න ඕග විත ර්ක කරන්න පුුව. නමුත් අපේ සමාජය හැදිල තියනෝ ඒ අයදිහා අර පොඩිවිේචත හැමික නින් අර පිළිකුල් සසාහගත දක්කින ස්බභයේකට අප සමාජ ග ති. එතකොට මේක බිහිේවියක චර්යාව තමයි. මේ චර්යාවනට අපි දක්කින්න කෝනය මතමකද වෙන්නේ මේ චර්යයාාව වෙනස් වෙනවා. එයට පස්සේ ඔය වගේ අපිට හැම දකටම උදාහරන ඕන තරම්මේ ජතියනවා ඇන් පුද්ගලයෙක්කින් නො මේ පුද්ගලයක් කෑම කන්න ගියාට පස්සේ දැන් අපේ කෑම කෑමේ අපි තියනොන සිරිතිර්ත්්තිිකක් තැන් සාමාන්‍යෙන් අතේ මෙතනින් හාට ගන්න බෑ ඒයට පස්සේ කාලිවරල ඇංගිල්ල ලේව කාලා ඔහොම. ඒ ටරන සංකෘතියක් නෑන අපි නම තවකෙනෙක් න්න මේකට ඔහොම නෑ ඔහොම ඕන විදියට කනෝබනු අලගැති මගේ නිදහස මගේ ගෙතරමට ඕන දිදර ක කියෙවා දැන් කෙනෙක් තර්ක කරනකොට අපිට තර්කට බිඳන්න බෑන ඔ ්‍රමේ තමයි මොකත් දෝකතියෙන් ප්‍රශ්නය නමුත් ප්‍රශ්නය වෙන්නේ මෙතන් දින්නේ ප්‍රශ්න වෙන්නන්නේ කෑම ගත්ත හැටි චර්යාාව වලේ ප්‍රශ්න වෙන්නේ මේ චර්යාව අනිත් බහුතරයක් විසින් අපි හදගත්න නීති රාම්වා. මේ නීතියක්න අර. අප සිරිත්තරිත්‍රාමුව අන්නේ සිරිත්වත්‍රාමුවට අපේ හිත හුරුනාාට පස්සේ අපි ඒකට පිටින් බලනවා කියලා කියන්නේ සමාජය විසින් අපි ධියබලන් වැරදිකෝනයකින්. අන්නේකන සතමයි මේ කිවේ. හොඳ සහ නරක කියනක මේ බිහේ වියක නැත චර්යාව හොඳ සහ නරක කියන දෙපැත්තෙන් බලන්න පුළුවන් හැබැයි ඒ දෙ පැත්නම් බලන ආකාරය සාපේක්ෂයි. මට සාපේක්ෂර් ෙක් ල හටිද බ කෙනෙක් දිහාබලලා මේ කියනවා අනේගේ හැස්රීමම ලස්සනයි. ඒ ඇඳුම ප්‍රශ්නයක් නෑ. ඒ ඔබ හිතන ක්‍රමේට සාපේක්ෂෝ නමුත් මමන් සහරල බල්ල කියන නමුත් ඇයිති හොමදින් ලස්සන තැන්දර මක් නෑ ඇයි ඔයි දිට අන්න්න. එතකොටඒ මගේ දැක්ම තන් මට සාපේක්ෂෝක පොඩි වර්දක් තියෙන්න්න පුළුව. එතකොට බිහේියක චර්යාව ක කියදෙ හොඳසාහ නරක කිය. පොදුවේ සමස්තයක් හිට ගත්තමත් නරකයි හොඳයි කියලා කොට ස්ටිකුත්තියන ඊට අමතරව අපි විසින් හදාගත්ත සීමමයිම් තුළ නරකසා හොඳ කියලා වංවෙන් වශයෙන් ගන්න පුළුවන්. හොඳ සහ නරක පිළිබඳව අවබෝතයෙන් දැන හැඳදිනගෙන කටයුතු කරම් තාමක් වැදකත් විශෂමත්මන් සමාජයතුළ තමන්ගේ පුද්ල හැසරීමමත තීර්යවන වි දැතිපන වෙනුවෙන්. යහපත් හැසරීම කේන්ද්‍රිය ස්ානයක්බාට පත් කරගන ඒ හැසිරීම තුලින් නොපට සමාජයබය වගේින් මිශසිද්ධ කරනට පුරනං ඒ තාමත් වරරිනවෙති ැි නො ද්‍යාමක පසුබීම ආදාර කරන තමයි පිබදඳව අතාාහරන සුර උප ප්‍රතිකාරමය අවශ්‍යධාවයන් තිබනවාන වනුව න ද යතු. මම ගහැට එමනුවෙන් දිනයක්ක් වෙලාවක් වෙන් කරවා ගැනීම සඳහාවපට මතක් කරන්නම් විමසීම සඳහෝ දුරකතනංකය. විිදයි හ හ බිඳුවයි හයියි පහයි හතලියයි හතලියයි හතලික කියෙන දුරකතනංකය ඔස්සේ බද පුලුවන් එතුමාව. හොඳ වයිතුම තවත් පුංචිකාරණ නවක්්‍ය පෙරව සමාජය තුළ විවිත තීරෙන සහ විධ පුද්ගලයන් තෝර බලන ආකාරයෙන් තමන්ගේ ඇසනුව වෙනස්වන්නට පුුවන්. හැබයි බහුතරයක් විදිහට මේ හොඳ දෙයක්. එහෙමනඇත්තම් මේ යහපත් කල් ක්‍රියාවක්. බවට පත්වනට අවශ්‍යකන මාන්සිකත්ව යම් ප්‍රමාණයකට ගොන්නගෙන්න්නට පුළුවන්. එතකට මේ වැරදිචර්යාව පිබත්. අප කොහොම දවබෝධයක්ලා බාගන වැරදිචර්යාවන් සහිත පුද්ගලයන් වෙනස්වයතු. ස්සාානයකු ගනිිමනැත මේ අවශ්‍යකන පැතිකඩමකත්ත ඕ මං මලි නොත්කිවේ මේ අපිට බැලෝ බැල්මට මේ වැදිචර්යාවක් මේ හොඳ චර්යාවක් කියන්න පුළංකොටසකුත් තියෙනවා. ඒ වගේමයි අපි විසින් අපේ දැක්ම මත අපි බලන කෝනය මත මේක වැරදිච්චර්යාවක් මේක ොහොඳ චර්්‍රයාවක් කියලා බෙදන්නත් පුළුවන්. අපේ එ ඒකට උදාහරණ ගත්වොත් මෙම. අපිත් ගෙදරක නෝනයි මහත්තය ඉන්න. මේ නෝනග ක්‍රමේ පොඩි ඕඩී ලක්ෂණත් එක් ගෙදර කොයි වෙලාවේ තස් කරන එක කුණු පොදක් තියන්න බෑ ගෙදරට මහතයටට සෙරපුදා ගන්න තහනම් දවසට තුම්හලා ම හැඩි කරන්න මයින්තත් දැඩි නීති කෝපෙනන් තිබතන තියන් නෝනේසේ. ම <ion> <Bondi> ැි ීති ලා රරි ලක්සන ඉතින් ගේෙත්තලට ජා පශ්‍ය කාර හරි අමුම සුන්දරත්තකුත් මැනෙනවා බහින් දකින පුද කලයාට නමුත් මේ ගෙර ඉන්න මහත්තයටහි මාර හිස්සරක් දෙහක්මක ලමයාට පෙහෙන්න බෑ හේතුව ඇයි ගෙදරටැඇවිල්ලා එන්න කලින් සපත්තු දෙක ගැලව්වා මේස් දෙක තියන්න ඕන තැන තිබ්බා කකු හෝදගෙන තමයි ගෙටැතුල්ලෙ. අයිත් ඒයනූ පිටිං පුටුවක වාඩිුවන්න තහනක් කාමරේයට යන්න තහනම් ෝසින්මසිින් දැම්ම එමටත්තන් බේසමකට දාලා එවෙලෙම හෝතල තමයි නාලතමයිගේ ඇතුට ඔය වගේ නීතිලා දැන් කෙනකුට කියන්න පුළුවන් බාහින දකකි පුද්ගලෙක් හනේ හරී ලස්සන්ද ගේේතියන්න මේ ගෑනු ලමය නමුත් මහත්තයට මේක මොන පාද් කෙ හිනවා මන කර දැර රද ද කල හි. එතකොට නොනගේ බිහිේවියක මේක චර්යපා මහත්්‍යයක් බිහිේවක තයි මේක ඒන්නේ එයා මේ කුණුකොට ජීවත් වනාවා කියනෙ න මේ නමුත් අරතරම් ඇය කන්නේ අ සීමාවික්ම යන්නේ ඉතින් මෙතනදී ඔොබ කියන්නකෝ මේදක මොදමකක්ද නර්කමකද්ද කෙලා නෝන කිවත්තයම මහත්්‍යයාගේ පිළිවලක් නෑ මහත්තයක් ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි ඇයි නොවුවට පෙන්නේ මන මේ පිසුද. මයිත පි කිසිම පිළිවලක්නෑ නෝන කියනු ළමයි ප්‍රතිකාර සඳහහා යොමකළ යුතුයි මහත්ත්‍යයක් කියන අපිට ගතන ඉන්න විදියක්ක් නෑ මේක මලවාදයක් මෙයාට ප්‍රතිකාර කළ යුතුයි. ඔතනද අපි කොහොමද කියන්නක කාටද ප්‍රතිකාර කළ යුතුේ ඒවගේ අවස්ථාවක්වෙන්නත් පුළුවන්. එතනදී අපි අශසරණ වෙන තනක්. ඇයි නෝනට සාපේක්ෂව බැලෝොත් මහතයා වැදි තමයි හත්‍ය ක් බැලුවත්. මේක නෝනගේ ගැටලුවා. එ මේවගේ තනක් උනොත් අන්න අපිට හිතාගන්න බැරිතනක්. නමුත් අප හිතමු නෝනට ඊතත් එහා ගිහිල්ලා. යාට එකමද කීපසරේ හෝදනවා අන්න රෝග තත්වයක් නිර හැරවා ඒක බිහිවක නෙමෙ. අන්න එහෙමුණු අපිට පැදිලිව කියන්න පුළුවන් මෙතන ප්‍රශ්න තියෙන්නේ මහත්තයාග නෙමේ නෝනගේ අන්න ප්‍රතිකා සඳහාය මකද කැපීපේන වෙන සක්තියන. නමුත්ර මුලින් කිවස්ථාවයි. කැපි පේෙන වෙනක්නෑ අපි සාපේක්ෂෝතමයි බලන්න එමනත් ත ඕෝකණක් පැත්ත මහත්ත්‍යයන්න නෝන හරි ලස්සන්නට පිළිවලට ඉන්න චරිතයක් මේක නාන්නෙත්නෑ ඇඳුම ගැලුවෝත් ගැලවුවතන අපි රිසිදුයි රැවුලක් කපන්න මූුණක් හෝදන්න නෝනා සිය දහස්වාර්රයක් කියල තමයි නාාවන්න්‍යය වන්නේ අපි මෙහමචර්යාවක් කියන ඉති එතැදි අපිට කතාෙකක් හ එතකො නෝන ඇතිදදි හරි ඒට සාපේක්ෂව කොහොමත්තරදි මෙයා ගි්චාර්යයක්. එතකොට මේක අපි ප්‍රතිකාර්ගත යුතු ද හෙමනත්තං වෙනස් කළ යුතුද ගැටලුුවදද කියන්නේ එක අපි තීරණය වෙන්න්න වුන ඔයයටත්වේ මද බැලූ බැල්මට පේනවනම් ඒ සඳහා පැහැදිලිව ඒ දුරල තැනැතියට දුරල් ිහිේවයක්ක් තියනක නාට ප්‍රතිකාර සහ යොම් කරන පුලළුවන්. නමුත් අපි හේත තෝරගඩ බැරිතත්වයක් මෙතනද අපි මොකක්ද කරන්න නෝනේ. අවස්ථාවද බලනවා මෙතැද කාගත ප්‍රශ්න තියෙන් එහෙනම් අපි කරන්නේ අපි මධ්‍යස්ත යිදගෙන අප සීයට පණහා පහම් දෙන්නම් වෙනස් කරනවා. අරයාගේ අධික පිරිසුදු භාවෙත් වෙනස් කරනවා නමුත් මෙයාගේ ගැටලුවක් නෑම කෙලින් එකත් පොලිවශයෙන් ඔයිට වඩා හොඳයි නේද මෙහම තත්වකාවොත් කියන මධ්‍යස්ත අගකට ගන්නවා ඒකත් සාපේක්ෂයමකද අපේ මහත්ත්‍යත් පිරිසදුයි නමුත් අරයගේ රෝගිතත්ය නිසාහ අන්නකොට වැඩිබලයක් ඒ පැතර ොදන්න පුළුවන්න එකතම මංකිවර මේ බිහේවිය කර චර්යාව ගැන කතාකර අද්දී අපිට ඕක හරිම ප්‍රශ්නයක් මොකද ඕක චර්යයාාවට බලපාන එක්තර සාධිකයක් තියනු දැන් අපිතම අපේ සමාජය ගහ ලික කවු සාවේ ගෙතර ග්‍රහ ලිකව ඔබද ඔබයි මහත්තයකොත් ඔබ මහත්ත්‍යයද එත හිත හිතන් ඉන්නේ එමතා අප හැදිච්ච ක්‍රම නමුත් ඕක වෙනස් වෙච්ච ෙවල්න්න ඇට තියවා තියෙනවා අපේ තුම දැන් ගෘහමූලිකන් නමට පිරිිමිය වුණට මෙමං මේ කියන්නේ නෑ මේක හොඳයි කියලා නමුත් අපේ හැදිච්ට අපි ජීවත්ව මේ රටේ එතකොට පේත්‍රෝමූලික සමාජයක් මෙ තියෙන එතකොට මේ පේත්‍රමූලික සමාජය තියන තැනක හොන්න ළමේ දෙන්නන්නේක් හැදනෙන. තැනක්කින්න අලපු ගෙද ඒගෙදර පේත්‍රම්මූලික නමට න අම්ම තමයි ගෙදර සියලු දේවල් කරන්නේ ලීඩ අම්මා. එතකොට මේ ගෙවල් දෙකේ ළමයි දෙන්න දෙන්න හැදෙනවා. එකට ේ ගදරත්තින දුවකොයි පුතකයි අරගෙදත් යන්න දුවකයි පොතකයි. මේ ගෙදර දෙන්නට තේරෙන්න්න කොමද තාත්තා ලොක්ක හැටියට ඉන්න තැරදි පුතාට දේරනෝ පෞරුෂය පිරිමියයින්න මේ විදියට න. අම්ම තාතට යටහත් පහත් වව ඉන්නවා යනුල මෙතේ රුන්න්නො අම්ම ඉන්න ඔය ක්‍රමයට අල්ලපු ෙතරෝකයන පැත්ත තාියගුලු චරිතයක් කොල්ලට හිතෙන්නේ මේකතමයි පිරිමියා ඒ කෙල්ලට මොද හිතෙන් මෙහමගේ අරල මේකුඩක් මෙහෙම්බැ පිරිමේ යටත් කරග ඉන්න ඕන එතුකොට මේ ගෙවල දෙකේ දෙන්නෙක් විවා වෙනවා මේ ගෙදර කෙල්ලයි මේ ෙදර කොල්යි මොකක් වීද කියන්නවා රැන්්ඩුම තමයි අනි වාර්යෙන් ර්ඩුනේ මොකද දෙන්නට දෙන්න රහ මූලික වෙන්න උත්සාහ දරනවා සහ දෙන්නගේ මැහිදරතියෙන් බිහිේව දෙක අහසට පොලො වගේ දෙවිද්‍යා. මෙතන මේ ගෙදර පිීත්‍රු මූලි සමාජක් දැකලා ඒ පිරිමි පුතා මෙ පුතා නියම පිරිමියක ස්වභාවය ගත්තා අරගෙදර මාත මූලික සමාජයක් දැකපුටිසා ඒ දුවත් ඒ වගේ තත්වකටාව. එතකොට මේ දෙන්නගේ බිහේවිය දෙකක්නෙ අපිට කියන්න බෑ මෙතන වැරදදි මෙතන හරිකිලා කාටවත් කියන්න බයිති ගේවල්දකගේ හැටි නමුත් ඇතන්දි චර්යාාවමක ව ඔය චර්යාව කියන්නන්නේ එතකොට බිහිවෙන්න මේ දැකපු දේවල් අහපු දේවල් අපි අත් විදදවල් මේ සියල්ල දේවල් එකතුක් ෙට තම ඔක බිහිවෙන්න ඉතින් එතකොට මේ මේක වැරදි මේක හරි කියන්න බැරි ඒ අවස්ථානු රූපීව මේක වෙනස්වනවා දැ එතනද අපිට කෙලිම ත් කට කියන්න බෑ බග පිරිමියාවගේ පබ වැරදිී කියලා එහම කියන්න බෑ මක කිවත්තේ මරයායට හානියක් වනො පවුෂයට හානියක් වනො ම පොඩිකාලේ සිට දැක්ක මේක නමුත් වෛද්‍යවරයක් කියනවා මේක වැරදි. එතකොට මෙතින්දි වෙනස්මාකාරයට ප්‍රශසන් දිහබලන්න නිත ඇතරම මේ වගේ පොඩිවෙලාක බැහැමකද බිහේවිය එහම චර්යාව කියන මාතෘකාව ගොඩක් පුළුල් විෂයක් අපි වෙන දවසත් ඕෝක දිගුවක් ැට ගෙනීම. අනිවාරම අලිත් වස ක පිමි පුද්ගල චටාවකයෙන මාතෘකාවතුර තවත් බහෝසාදක පිඳව හර විශෂ න්ගේ වෙනව ලබ ලා ලා ත වසන් ල වන්ගේ දුරකථනය අංක්‍රය ඔබට සහය වෙනුවෙන් මතක් කරනන්න බින්දුවයි හතයි දෙකයි පහයි හතලියයි හතලියයි හතලිය. බිඳුවයි හතයි දෙකයි පහයි. හතලිය තැයේ හතලිය ෙන් රන්ගේ ේ ව සබද කර න හැ ක් ද හ ල ස්වපන විද්‍යාාවවිදීගේ ංගමයේ වත්මන් සහපති මනුචිකිත්ස යිත පයෙන් විද්‍යා කලපති යයිතුම තුම ව හ .